අඩුවක් නැත්ත සඳ මගේ ඉඳා අඳුරම පුරුදු කෙනා සොඳුරුම පාර කියා දුන්නා දරුවන් සක තෙමි තෙමි මම ජීවිතේ උවා සඳ හිට ඒවි කියා තරු අඳුර ගිලී දියුණා උහුලා ගන්න බැරි වූ මගේ දැසේ කඳුළු අහුලා විසි කර තේ දුන්න හසරැල් පරිස්සමින් බිඳුවක් නැර සංසාර පුරුදු කිසිදා නවතින්නේ නැලු භංගාන නුඹ මං මෙච්චර කල් දුරේවිදි ඔබ ඉන්න කල් දැස මාරේ බොද වෙන්නේ නැ දැකපු කීනේ සඳා දුවට කොහොමද
කරදරයක් නෑ මහත්තයා. ඔය ඇහැරලා හිටියේ. දැන් හොඳයිද? අපෝයෝ. නෝකා තමයි. නැකිට්ට ගමන් තේ එකක් නොදී ටිකක් වෙලා ඉඳලා බත්ම කන්න දෙන්නකෝ. මං ඔන්න කැඳේකුත් හැදුවා. කැඳ හැදුවා? ඉතින් මටත් එකක් දෙන්නකෝ. තේ එකක් බොනවට වඩා කොච්චර හොඳද කැඳ එකක් බොන එක. ඉන්නකෝ මං අරගෙන එන්න. පොඩි පුතා කෝස් එකට එහෙම යනවද? ඔව් තාත්තේ. වැඩ කටයුතු කොහොමද පුතේ? පාඩම් කරනවද? ඔව් තාත්තේ. ඔව් ඔව් මූ පාඩම් කරනවා තාත්තේ. මූ නියමට පාඩම් කරනවා. අය පාඩම් කරනවා නේ. පාඩම් කරනවා කියලා කියන්නේ කොහොමද? ඒ තරම් නියමට පාඩම් කරනවා. මූ කිචි 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 ගාලා කෙල්ලෝ ටිකට කතා කරනවා. ඊට පස්සේ පොල්ලෝ ටිකත් එක්ක උතර රස්ති ආදු ගහනවා නේ. අනේ මේ යන්නයි යන්න. එහෙම එකක් නැහැ ඉතින්. අහිම එකක් නැහැ. හරි. එහෙම එකක් නැත්තම් ඔබ මට කියපන්. ගිය සතියේ සෙනසුරාදා ක්ලාස් ඉවරලා කොහෙද ගියේ? තාත්තේ අහගන්න. අම ගෙදර ආවා. ගෙදර ආවා? එහෙනම් අර හොල් එක පිටිපස්ස කොල්ලොත් එක සෙට්ල හිටි. දවල්නේ ඉතින් පන්ති ගියා. හිටියද නැද්ද ගියා? හිටියා. හැබැයි හවස පන්තියට ගියා. හරි හිටියා හිටියා හිටියා. ආ එතන මොකද උනේ කියපන්. මොන්ද පොඩ්ඩක් සිගරට් එකක් ගැහුවා. ආ. හැබැයි මම ඕවලට නෑ දන්නවනේ ඉතින්. ඕවලට ගියේ නෑ. උඹ එතනලා හිටියා. ඒ කියන්නේ උඹගේ යාළුවෝ ටික මෙහෙම අර සිගරට් එක මෙහෙම බොන ගමන් උඹ එතනලා හිටියා. අය එහෙමත් ඉන්නෝනේ තාත්තේ. ඈ මාරේ නේ. ඈ ඉතින් යාළුවෝනේ. හරිද? හැබැයි ඒ වගේ තැන්වලදී ඒ වගේ වැඩ නොකරන එක තමයි හැදියාව කියන්නේ. අප්පද බොල පොඩි පුතේ. උඹ කියන්නේ මං කියන්න ඕන දේවල්. තාත්තා නොකියුව නිසා මං කිව්වා. මොකද්ද අනේ මේ සද්දේ උදේපන්? ආහා මේ කුමාරියාමි කොහමද කුමාරියාමි? දැන් කුමාරියාමිට හොඳයිද? මොනාදර මට ඊරම හොඳයි. අපේ නැතුව මේ ඉස්පිතාල නවත්තන්න මේ කියලා. අනේ මේ යනවා යන්න. රොෂන් අයියේ ඊමව අරන් ගියානේ. ඊට පස්සේ තින් අමාරුන්නේ නැහනේ. මේ නැකිටම හොඳට කණ්ඩ ඕනේ. හැබැයි හොඳ කැඳේකක් තියෙනවා ඒකත් බොන්න ඕනේ. ආ ලොකෝයි අර මේ 5000 පරාදයි හොඳේ. මොන? ඔට්ටුවල් ලපුවා. ආ ඒක මට දැන් ආය ඕනේ නැහැ. දෙනවා ඉතින් ඒක. දැන් මම උඹට මම මේකේ 5000 දුන්නනේ උඹට දුන්නනේ මම 5000. ඉතින් ඒකෙන්නේ බඩු ගෙනාවේ. කෑම හැදුවා. ඒ හොයාගෙන කරන්න ඕනේ. ඒ කියන්නේ මම ආය 5000 දෙන්න ඕනේ. ඔව් ඉතින් ඔට්ටුවල් නෝනේ. අපේ අම්මා මේවා සංසාරගත පව්. සංසාරගත අනේ පව්. දෙනා. දහන් දෙකල්. සුපර් ස්ට්‍රොง. ටී දත් කොහර වලින් උපරිම ආරක්ෂාවක්. විමල් දැනගන්න ඕන නායක හැටියට හැම වෙලේම අපි ට්‍රේන් කරද්දී තියෙන්න ඕන එකේ පර්පස් එක. ඒ කියන්නේ ඇයි අපි ට්‍රේන් කරන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා මේ විකට් එක දුර අඩි 66යි. ඒ වුණාට බැට්ස්මන් ඉන්නේ හැම වෙලේම තව අඩි 3ක් ඉස්සරහා. හැබැයි පන්දු යවන්නටත් පුළුවන් තව අඩි 3ක් ඉස්සරහට යන්න. මේ යෝකර් එකේ තියෙන වෙනස තමයි අපි හැම වෙලේම යෝකර් එක බෝල් කරලා කරලා බ්‍රේන් එකට ට්‍රේන් කරනවා කොතන බැලුවාමද මේ යෝකර් එක වැටෙන්නේ කියලා. විශේෂයෙන් මේ අපි උගන්වන්නේ හැම වෙලේම මේ බෝල මෙන්න මෙතන අත තියාගෙන බෝල් කරන්න කියලා. හැබැයි මාලිංගකින් පස්සේ තමයි අපි එතන අත තියාගන්නවට වැඩිය පැත්තෙන් බෝලේ අතට ගේනකොට යෝකර් එක සක්සස්ෆුල් කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔහුගේ අත තියෙන අඩි 4.5ක් වගේ පල්ලෙහා. ඒ අඩි 4.5කින් අඩි 60ක වෙනස එකක් පාලනය කරන්න ලේසි. දෙක අපි සාමාන්‍යයෙන් මෙතනින් අතින් උඩ තියලා බෝල් කරන එක්කෙනෙක්ගේ සීමේ වදින්නේ හැම වෙලේම පොළවේ වැදුන ගාම බෝලේ ඉලිප්පෙනවා. මේ ඉලිප්පුනම තියෙන chance එක තමයි දැන් යෝකර් දානවා කියලා දැනගත්ත ගමන් පස්සට ගිහිල්ලා
මේ ඉලිප්පෙන බෝලේ බැට් එකේ ස්වීට් පොට් එකේ වැදින්න chance එක වැඩි සීම් එක වැදලා උඩේ ඒත් මාලිංග බෝලේ වද්දන්නේ බෝලේ බඳ වැඩි වෙලාවක් බෝලේ බිම දිගේ යන්නේ යටින් එහෙනම් අපිත් ඉගෙන ගත යුතුයි අපිට ස්ක්වයර් ආම් බෝල කෙනෙක් ඉන්නවා නම් එයා වටිනවා අපිට ගහන වෙලාවේදී ජෝකර් එකක් දාන්න උඩින් දාන එකනට වැඩිය ඉතින් මේක තමයි අපි ක්‍රිකට් වල ඊළඟ අපි දිනනවා නම් මේ වගේ පිට තමයි අපි ඉස්සරහට යන්න ඕනේ Arushu, the other thing, running between wickets. Sir, इधर match के एज होना तो अभी 20-30 runs short. Hey, running between wickets very slow. अभी first run ने का हरी fast start करना होने fast do अन्नो. वो लोग हरी कमली कमली दी हुई. 8-20-30 runs अभी तो दिख बना. अच्छा अभी क्यों? इसे दे. एक ऐसे कुछ किए नहीं कर. एक तो हमारे අපි කෝල් කරන්න ඕනේ දෙකක් තියෙනවා නම් දෙක තියෙනවා කියලා එක දුවද්දි. මොකද බෝලේ යන පැත්තේ කෙනාට පේනවා නම් දෙකක් දුවනවා කියලා. ඔගොල්ලෝ දෙවෙනි එක කෝල් කරන්න ඕනේ එක දුවන ගමන් දෙකට ලෑස්ති වෙන්න කියලා. හැබැයි දෙකට ලෑස්ති වෙන්නේ නැත්නම් අපි හැම වෙලෙම එකෙන් නවතිනවා. මම හිතනවා මේකත් අපේ වැරද්දක් කියලා අපි මේ මැච් එකේ කරමු. හොඳයි. මම අපි ආයි හවුසර අම්මි. අනුෂ ශානුයි අනුෂේත් පොඩයි නෝ. යා ඒ මොකද මම උන්දෙන්ව එක්කන් යන්න. අනේ අපිට මොකට බං ඕ? මේ ආපංගු අනුවසා ටීම් වෙරෙන්නේ නැද්ද එතකොට? ඒකෙදි ලොකු තීරණයක්. විමල්ල බැරිද බලපෑම් කරන්න? මං කොහොමද කියපංගු බලපෑම් කරන්නේ? මට පුළුවන් දෙයක් නම් මම නොකර ඉන්නේ. ඔව් ඉති. මෙහෙම මුලින් උන් හැදෙන්න ඕන. උගේ තියෙන අඩුපාඩු හදා ගන්න ඕන. කතාවෙත් දැන් මේ ඌ ප්‍රැක්ටිස් කරනවද එන කතාවක් නම් කිව්වා බා දවල්ට මිනිහ අපේ ගෙදර කැමරේ එනවා කියලා. උතෝර කතා කරමුකෝ. එහෙනම් බල ගෙදර පාටියක්වත් නෑ නෑ බා. අනුහසලාගේ අම්මා කොහෙද ගිහින්? දවල් කැමරේ මං එන්න කිව්වා. මේ අනුහස උයන් කරන්න හදුවේ බා. කොඩ මිනිහට උයන් කරන්න පුළුවන්ද? ඒකනේ බං කියන්නේ. අපි ඌට සලකනවා මදි බා. මේ ඒක නෙමෙයි මොම්ලට එකක් කියන්න ඕනේ. මොකද්ද ජිකයි? ටීම් එකේ 11ක් කොමරි සෙල්ලම් කරනවා. ඒ වගේම ස්කොඩ් එකේ 15ක් කියනවා. හැබැයි මට ෂහන්ගේ ඇටිටියුඩ් එක නම් අල්ලන්නේ නැහැ මචං. කතාව අනුමත කරමු යා. හැබැයි අපි කවුරුත් එළියට ගියා නම් ඒකට හේතුව අපි නෙමෙයි. අනිත් එක තමයි එකෙක් එළියට ගිහිල්ලා මාන්සියෙන් ඌ ආයෙ ඇතුළට එනවා නම් ඒකට අකුල් හෙලන්න ඕනේ. शहाने कला ऊ हेम विलाकरण अनुसा वह हिति वट्टन वितराग्न मे अंक ऊ नैतितन तू नास्ति कर बेगट मुनारिकोणि भीम कथाकर अनिवार्य कथाकर नोनी मच ओक अनिवार्य ऊट की अन्न शहांटी वेडीत में आपका मीने पड़ क्यों मच टीम එක ඇතුළට ආවට එක දිගට ඌට ටීම් එකට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ කියලා. දැන් මේ ඌ හිතන් ඉන්නේ අපිත් ආවේ ඌ හින්දා කියලා. පොඩි උන්ගේ උණනේ බං. ඕව හරියයි. අපි යමු. සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපති ඔරිජිනල් හවයන් කුකීස් නම් මංචි හවයන් කුකීස් විතරක් කියවනේ ඔරිජිනල් එක හංගන්න බෑ මොකද්ද මේකට කරන්නේ ඇයි මම මේක තියාගත්තේ अलुते अयो शिशिरा
මේකෙන සමාධි මිස් මං දොරවල් වලට තට්ටු දාන්න නැතුව එනවා කියලා ලොකු නෝන බැන්නනේ ඇත්තනිති වැඩේ කියන්නේ කොහෙද ඉතින් පුරුද්දක් නැහැනේ සමාධි මිස් මොකටද ඔය තට්ටු කර කර ඇවිල්ලා මේකනේ සිසිර මිනිස්සු නහම මිනිස්සුගේ ප්‍රයිවසි එකට ගරු කරනවා මොකට ප්‍රයිවසි එකට ඒ කියන්නේ මිනිස්සුගේ පුද්ගලිකත්වයට ආ හරි මේ දන්නවනේ ඉතින් එකෙන්ම පෞද්ගලිකත්වයට ගරු කරනවා ඈ සමාධි මිස් මේ මොකද්ද ඔය ඔර්ලෝසු ඒ කොට වැඩ නැණි සිසිර දැන් වා ඇයි ආවේ මෙහෙට හරි හරි තේ බොණ්ඩයා වා යන්න මං එන්න ආ ලොකුනෝන මොකද්දනේ ඇයි සිසිර මොකෝ ඇයි කියන්නේ කාමරයකට එද්දි තට්ටු කරලා එන්න දන්නේ නැද්ද මේ මේක මගේ කාමරේ ඔයාගේ කාමරේ වෙන්න පුළුවන් දැන් ඉන්නේ අපි දෙන්නනේ පොඩ්ඩක් මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන් ඉගෙන ගන්න මේ සිසිර මගේ මුකුත් අහගන්න නැතුව යනවද යන්න මෙතනින් එනවා මෙතන පෞද්ගලිකත්වය උගන්නන්න සිසිරට හොදටම පිස්සු අම්මේ මොකද මේ කාමරේටම වෙලා නිකන් ඉති යම් තේබොන් අම්මා යන්න මං එන්න මොකද අනිකන් බය වෙලා වගේ එහෙම නෑ ළඟකදී ඉඳලා ඔයා හරි වෙනස් එහෙම වෙනසක් නෑ අනේ හරි හරි අපි බලමුකෝ මං හොයාගන්න මොනා හොයන්නද මම මේ හොඳට ඉන්නේ හරි එහෙනම් වාතේ බොන්න ඉන්න හොඳයි හා අම්මා යන්නක මං එන්න හරි හරි ඉන්නකෝ මං අම්මට කියන්න ඔයත් දවල් කැමරේ ඉන්නවා කියලා නංග අම්මට කියන්න විශේෂ මුකුත් කරන්න අවශ්‍ය නැහැ කියලා හරි විශේෂ මුකුත් දෙන්නෙත් නෑ නේද තව වෙන්නත් තුන කමිරු මවන්න කවම තාකවත් රොස් දෙකම් මුල දෙකේ නන ආදරේ වචන කරන්නට කල්පේ කුත්ම දිවකිලි මයි මෙන්න ලෝකයක් තන අසීමිත ආදරෙන් රස කළද අපි ආත්ම තනක් නාවේ හිස්සතින් නොවේ උහුලා ගන්න බැරි වූ මගේ දැසේ කඳුළු අහුලා විසිකර දේ දුන්න හසරල් පරිස්සමින්